එලියට යනොට කුඩු විකුණනයකෙක් වෙනවාන ව්‍යපාරිකයෙක් වෙනව න්නම් දෑයි සම්තින් රැඩිකලි රෝන් සම්වය අයි කතා කරන්න යන්නේ කාගෙද වැරැත්ද පපුුවට තට්ටු කල්ලාහ ගන්න. තමුන් සෙල්ලාගේ පපුුව කතා කරයි කාගෙද වැරැද්ද කියලා. අහිංසක ළමයෙක් වනත් රිමාන්් ප්‍රසිණකට ඇවිල මාස දෙකක්තුනක් රිමාන්්ඩ එකේ හිටියනම් උන් නැතිවෙලා එලියට යන්න බෝ වෙලාට. ග වැරැදද අප එහෙමනම් එවැනි තත්ත්වයක් නැතිවෙන්න. බන්ධනාගාර සේවය කියන ගෞරවාන්්ඩිත අබිමානයෙන් සේවය කරන්න පුළුවන් සේවයක් කියලා ඉස්සරහට එන පරපුරට ආඩම්බරය මේකට ජොයින් වෙන්න පුළුවන් පරිසරය හදන්න පුළුවන් තමුන්න්නන්සේලාට පමණයි. රටේ මිනිස්සුන්ගේ විවේචනයට ලක්වෙන, ආයතනයක් විදියට වැඩ කරලා විශ්්‍රාම ගෙල්ල කුල් දෙක උද තිය උනුවතර ටිකන්නාලා හන්සිපුටුවේ ඉන්දලකොට මොකක් ගැන ආඩම්බර වෙන්නද. මොකක් ගැන දාඩම්බර වෙන්නඩ පුළුවන් දූෂිත නිලධාරයෙකුට. හිතනද මරණ මොහොතේද මෙ මැරෙන මොතේදී අ අවසන් හුස්ම පොද මහොතේදී. හිටෙයි කියලා මට තවති සා දදිව්‍යලෝක යන්න පුළුවන්වෙයි කිය. ඒ වෙලාට මතක් වෙයි මම වෙලේ සුදාගේ සල්ලිවලින් ඒක ඇන්නේ මහජනතාවගේ ගින්දරෙන් මං මගේ දරුව පෝෂණය කරා. කජිපාන ඉම්්‍රාණික සල්ලවයෙන් ඒක ඇන් පාතාලේ රජවරුන්ගේ සල්ලිවලින් මම මගේ දරුවපෝෂණය කරා මගේ ළමයි කෑවේ බිව්වේ ඉගනගත්තේ. රටේ මහජනතාවගේ ගිනි ගොඩ උඩින් කියලා හිතේෙන්න්න මොහොත්ත තමයි මැරෙන ොහොතයි කතා දෙකන්නේ. සිට මැරෙන මොතේ වගේයක් මතක් වෙනවා නඟ රපේ. බෞද්ධ සිතුවිලිය අනුවතියනවා මැරෙන හොතේඇයි. මැරෙන මොතේ මොකද හාමුදුරුව ගෙනනල්ල පිරිද්දේශනා කරන්නේ. අඩුගානේ මේ මිනිය මැරණකොට මැරිලා හොඳ ලෝකට ගිල්ලා හොඳ උත්පත්යක් ලබයි ගැන්න. අපේ තම්මල තාත්තල මිය යන මොතේ අපි හාමුදුරුව ගැනල පිත්කි වේකයි. තමුනාාන්සේලාගේ දරුව තමුන්ාසේලාගේ මිය යන මහොත ආපුවාම. හමුදුරුව ගැල්ල නැත්ත ධහනාගම පූජකතුමෙක් ගැල්ල මවුල විතුමෙක් ගැල්ල ්‍යඥාවක් කරයි තමුාසේ ඔහොඳ ලෝක දයවන්න. නමුත් ඒ මොහොතේ මොන හාමුරුවවෙල්ල පිරිකිවත් මොන පූජකතුම වෙල්ල යඥා කරත්. තමුන්න්නන්සේ දරුවෝ හදල තියෙන්නේ අර අපරාධකාරයන්ගේ සල්ලිවලින්ගේ ගැන්නේ. මේ රටේ අහිංසක පොදු මාජනතාවගේ ගින්දර උඩින් කියලා. හමුන්නාහන්සේලට මතක් වෙයි. මම මේ කියන්නේ ඒවට අනුව ජීවත් වෙච්චකට්ටියය ඉන්නව නගේ අයට හොඳ නිලධාරින්ට නෙමයි. තොප්පිය හරිනදා ගන්න පුළුවන්. ඒක නිසා තමයි මි්‍රවරුණි ම කිව්වේ. වෙච්ච දේවල් වනා. වැරදිවඩ ඇති අපිනුත් වැන මමත් මෙහම ඇවිල්ල කතාරන්න ම සියට සියයක් කරිමිනස්්‍රයෙක් නෙවේ එකම දේ. ම ලූු ෙඩියක්ොත් මට ඉතිනැ දෙයක් ෙදර හිල්ලන්නනෑම ඕන තැනක ප්‍රසිද්ධිය කියන දෙයක් තමයි මගේ තාත්ත මට ජරාව කවලත් නෑ මම මගේ දරුවට ජරාව කවන්නෙත් නෑ කියන එක. ඉතින් ඒන්න මට මේක කියන්න පුළුවන්. වැරදි වඩ පුළුවන් වැරදි වෙලා තියෙන්න පුළුවන් අලුත් දවස්සක්ක ඇවිත්තියෙනවා. තමුන්නාසෙලාගේ දෙපාර්තමේතුවේ බොහෝ දෙනෙක්ගේ ආසාාවක් තිබුණා. තමුන්ාන්සේලාගේ යුනිෆෝම් එකම කැමෝම එකට අඳන යුනිෆෝම්ම එක අන්දිින මනුස්සේක තමුන්න්සලාගේ කොමසා රි ජන්දරල්වරයා කරගන්න. බොහෝකාලයකට පස්සේ. මතකතියාගන්න මිට්ටවරුණ අපි ඒ දෙ කල්ල දුන්නා. තමුන්න්නාන්සේලා අතරේ තමුන්නාන්සෙලා අතරේ අපි ගෞරවාන්්‍යිතව රාජකාරිය කරා කියලා අපි හිතපු. හහිදන අපි හිපු ද වැරදි නෑ කියල පුල් දෙනය හත්මය ගෞරවාන්‍යතව රාජකාරය කරා කියලා අපි හිතපු මහත්ත්‍යාව මහත්තුරු තව ඉන්නවා න දේෂ්්‍රතාව ඒ මම කිය කැටගරියගේ අපි හිතපු උඩම කෙනාව අපි ජනාධිපයිතුමාට කියලා තමුන්නාසෙලාගේ බන්ධනාගර කොමසා රිි් ජනරාල්තුමා විදියට පත් කරගත්ත. ඒ තමුන්නාන්සෙලාට රිවෝඩ් එකක්. ඉ ල්ේ ෝෆිසි කෙනෙක්කාරි හ හමුදදා නිලධර්යෙ කඇල්ල අවත වාඩියුනට වැඩිය මන්දන මුන් අන්සල කැමති තමුන්න්සේලගේ නි ධාරෙක් වත වාඩිරගන්න ඔන්න වාඩිකරොල්ල දුන්න. ඊලංගටය උපුල්දනිය මහත්තයත් දිගටම මේ තනතුරේ රාජකාරී කරනවද විශ්්‍රාමයනකන් ඒ නැත්තං ඒ මහත්තාව මාසකීපෙන් කරරි අවරුද්ධගින් දෙහෙහරි ඉවත් වෙලා ආයිත් එස්ෙල්ේ නිලධරයකකාරරි ඒමනත්තන් කවුර හමුදාාව රරි පොලිසි හරිටපු නිලධාරියක කෙල්ලලා ඔතන වාඩි කරෝනවාද කියන එක තමුන්නාාසෙලාවේ කමිෂණස්ලා සියලු දෙනාටම කමිෂණස්සාහ ඊළඟ නිලයින්ට සියලුම දෙනාට අයිති රාජකාරියන්. උපූල්දනය මහත්තයා යම්කිසිදස විශ්්‍රාමයනකොට. ඊළඟට ඉන්න මහත්තයාව හෝ ඊළඟට ඉන්න මහත්තයෙක්ව නිල ඇඳුන් අඳින මෙතන වාඩිකරනවද කියන එක තමුන්නාසෙලාටයිති දෙයක්. ඉතින් අපි මාර්ගය හරිගස් සලදුන්නා ඒ මාර්ග යනෙ එක තමුයා සිලටයිති වැඩක්. නමුත් රටපුරාම පැමිණිල්ලි එනවා නං බන්ධනාගාරය ඇතුළෙේඉදම් තමයි පාතාලය රජ කරන්නේ කුඩු පිශනස්ස එක රජකරන්නේ බන්ධනාාගාරය ඇතුළෙ ඉන්නන් මයි කියලා දිගින් දිගටම මිනිස්සු කියනවා නං. අතක දයාගන්න. මෙතුමාාව පත්කරට පස්සේ අද රටේ මිනිස්සු කවදාවත් නැති විදියට බන්ධනාගාරය ගැන කතා කන්න. අපිත් ස්තුතිකන්නවා. බන්ධනාගරය ඔන්න දැන් නියම ට්‍රැක්කට වැටි තිනයි කියලා. කෝච්චිය පිලි පන්න ගන්න ඇතුවේ යන එක තමුන් ආන්සේලාට අයිතිවෙඩ. අපිට පුළුවන් කෝච්චය පීල්ල උඩ තියලා එංඉින්න එක ස්ටර්ට් කල්ලා දෙන්න විතරයි. පදවන එක තමුන් නාසේල්ලාගේ වැඩ. පීල් පන්න ගත්වොත්. වෙන කවුරුවවර ඉලවාඩිවෙේ එතින් මම හමුදාවේ දැද්දී මට පතකයි මම මගේ ඔය පොත එලියටෙන් දසිකෙබපු කතාවක් අනික් හැම හමුදා නිලධාරියකොට වගේ ම අහිංසක ආසාවක් තිබුණා යුද හමුදාවේ හමුදාපතිවරයා වෙන්න මම එක අදරත් කියන. නමුත් අපේ හමුදාවේ හමුදපති වෙන්න වැඩකරාට විතරක් බැහැ. වාසනාවත්තියෙන්න්න ඕනේ. මම වැඩ කරා මට වාසනාව තිබුන්නෑ ඒ නිසා මම ඊයේ හවස මගගේ නිිලඇඳුම එල්ල තිලලා මම ගෙරගයා ම ශ්්‍රම ගා කියලා. ඔය නිලධාරින් මතක තියාගන්න ඔය හැම කෙනෙකුගේම අරමුණවෙන්න ඕන කවදහරි දවසක හරි දැන් අපි උපුල්දනය මත්ත්‍යාව වාඩි කරව්වා එහමනං එතන. මටත් වාඩිවෙන්න අවස්ථාව ලැබේවා කිය එක තමයි හැමෝගෙම අරමුණවෙන්න ඕනේ හැමෝටම වාඩිුවන්න බැරිවෙේ නමුත් සුදුසුම පුද්ගලයා අවංකම පුද්ගලයාට එතන වාඩිවෙන්න අවස්ථාව ලැබේ මෙතනද අපි මොනාද තමුන්න්නාන්සෙල්ලගෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තුවෙන්න පිරිසිදු බන්ධනා කර කාටවත් සෞත්තු විදියට සලකන්න තලාපෙලා හිරිහර කර කියන නෙවෙේ අපි බලා. බලාපොරොත්තුවෙන්නේ නමුත් අයතා ක්‍රියාවන් කිසිවක් බන්ධනාගාරය තුළින් වාර්තා නොවිය යුතුයි. ඉතින් මම බූස බන්ධනාගාරය පළවෙනි පාරයට විෂිත්්කරපුවාම මොහමඩ් මැතිනයන මම දැක්කා ඔ ලොකු නමගේ අපරාධකාරයන්ගේ ශෙල්ස් වල අසිTVවි කැමරා එක හයිගල්ල තියන කැමරයක හන්න ෙදිවෙලක් ඇද තිය. බන්ධනාගාරයේ බොහොම සුලබ දර්ශයක් බව මම දන්න. ඒ දවස්සල මහිතනොදැන් නැතුව ඇති කියලා. සTV කැමරාකට පේන්නෙ බෙට්චිට් එක නතා රෙද්ද විතරයි. මම එදා හව බන් එතන හිටපු අධිකාරිවරයාගේ මොකක්ද එක තේරුම. ඇයි රජයේ මුදල් වියදං කල්ලා හිටන් මෙහැම කැමරාහයි කලේ ෙට්චීට් එක විත රක් බලන්න ඔන්න ඔන්න බෙට්ෂිට්ි එක ඉගුණනා. නව මං ආවට පස්සේ අපි නිකන් ි ට පස ැ බලන ොක්දවෙන්න ට පසර බි් ද නමගේ අපරාධ කාරයෙක් සී කමරයකට තුම් පාරක් වතර ගහල තුම් පාරම ෙදුව ගත ක්ෂණ එකක් නෑගක්ෂගනෑ කිසිම ක්ෂ ගන්නේ මම ග හතියන්තෙම සෙල්ල සතියන්ේ ගියාව බූස බදධ නාකාරයට මෙතුමන් ලයයික මම යන්න සුළුවෙලාකට ඉස්සෙල්ලා බිච්ීට ටයින් කල් තියනවා මගිල්ල ්ට මයි මහිට කන්න දැනීමම බැලුව මොහිටරක බලන්නොට ක්කොම ේවා ඇතුර ඉන්න කටේ එහට හැටන සාකච්චා පවත්වනො ගොල්ලන්ගේ වැඩකටයුතු ලේදීල න්නවා මේ බරපතලපරාධකාරු. මම එතනින් ඒ වැඩටවු සසාගචාල පිටවෙලා විෙන ටිත් දහ ැනොට ම න්ඩ ර ඇතුරෙන් කෝල්යක්ක්ෙන ඔන්නස ංජිපානී ම්රාන්ගගේ පෙට්ෂිටික දම එතකොටම දම්මික මහත් වෙලා ඒකම ක්‍රියාත්මක වෙලා තිබුණා මිනි අගවතිබිල සෙලුල ෆොන් තුනක් කහුුණ. ඉතින් අද තත්ව ඊට වැඩිය වෙනස් අප බූස බන්ධනාාරය මැක්සිවම් සෙකුටි ප්‍රිසිසන එකක් බවට පරිවර්නය කරලා තියෙනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම කිවයුතුදේ තමයි තමුන්න්නන්සේලා මේ රටේ ගෞරවණී සේවයක් කරන්න නිලතුමක් දාගත්තා අය තමුන්න්නහන්සේලාෙන් ගෞරණීව ශේවයක් මේ රටේ අහිංසක මිනිස්සු බලාපොරොත්වනවා. තමුන් ඇන්සලා අපි හැම කෙනෙක්ම වැටුපක් ලබාගන්නවා. ඒ වැටුප ලබාගන්න මේ රටේ හිංසක මිනිස්සුන්ගේ බදු මුදල්වලින් එකතු වෙන සල්ලි වලින්. ඒමනං අපි කන හැම බත් කටක් හැපි කන හැම බත් ඇටයක් ගානෙම. අපේ දරුව කන හැම ත් බත් ඇටයක් ගානෙම, අපිට යුතුකමක් තියෙනවා. අපිට ඒ බත් ඇටේ හරි බත් කටහරි කන්න. ඒ අරමුදල් සපයාජීපු අපේ රටේ අයිංසක මිනිස්සුන්ට අපේ යුතුකම ඉෂ්ඨ කරන්න. ඒ කයිමංගේ වැරදි වෙන්න ඇති අමතක් කරන්න. හැබැ ඉස්සරහට වැරදිඋනොත් ම මේ තර්ජනය කරන්නවත් කිසිම දැන්න මේ ඉස්සරහට ඒ වැරදිම ඒවිදිට ගුණොත්. අපි වෙනව පැත්තකින් පරීක්ෂණ ආරම්භ කන්නවා දැනට මත් කීප දෙෙනෙකුට එරෙහිව. අපරාද ප රක්ෂණ දෙපාර්ථමේන්තුවේ පරීක්ෂණ ආරම්වවෙලා තිය. තමන්නාසේලා අතර මෙතන නොද බඳ නිලධාරීින් කීප දෙනකුට යුරුද්ද පරීක්ෂණ ආරම්භවෙලා තියෙනවා. එ වගේම නීතිපතිතුත් අපි කරුණු පැහැදිිලි කල්ල දීල නීතිපතුමා මහිතානි හෙට බන්ධනාගාරයට එනවා එතුමත් ඇැද පැදවා දෂත නිලධාරීන් ඉන්නවනන් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්ම කරන්න. කිසිම තර්ජනය කිරීමක් නෙවේ මිතුරනි බෝම හිතවත්ව සහෝ දරත්වෙන් කරන ඉල්ලීමක් වෙච්ච දේවල් වනාා ගියදේගිය අදයිනං හරිපාරයන්න. වැරදි පාර ගිහිල්ල අමාරුවයි වැටිලා ඊට පස්සේ අපිට වැරද දාන්නපා අපිව මෙනේ පරීක්ෂණවලට යොමු කරා අපි හව කරත්. තමුන්නාන්සේලාගේ ගෞරාන්නි්‍යද සේවයක්. ට ජාධ බොයිතුමත් බලාපොත්තු වවා. අපිගේ රජයේ නිලධාරරිනුත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටේ මහජනතාවත් බලාපොරොත්තු වෙනවා. ඊටත් වැඩියෙන් තමුන්නන්සේලා එක්ක බන්ධනාගාරය ඇතුළන්න ඉන්මේට්ලා ඔය රජවරු කීපජනා ඇරෙන්න්න අනිත් හැම ඉන්මේට් කෙනෙක්ම තමුන්නාන්සේලාගෙන් ගෞරවාන්ඩිට සේවයක් බලාපොරොත්තුවෙනවා. ඔතන ඇතුළේ ඉන්න මිනිස්සු බොෝධනෙක් අයිංස මිනිස්සු. හැමෝම ජම්පරේ ඇන්ද පලියට ඒ කැටගරියකට දාන්න හොඳනෑ. මට වැඩිය හොඳ දෙ එක තමුනාන් සෙල දන්නවා. එහෙම නං. ඔය හැම මිනිහෙක්ම ඕක ඇතුළ ඉන්නේ. සමහරුන්න ජීවිතආරක්ෂාව සඳහාවක ඇතුළට අපපුුව ඒයගැ නෙවීම කතා කරන්නේ. අනි හැම මිනිියෙක්ම ඕකය ඇතුළේ ඉන්නේ. හැම මෝතකම වරක් දෙවරක් තෙවරක් දසවරක් සියවරක් දහස් වරක්නේ දස දහස්වාරයක්. ම මොතක මැරිමර ද පදම ඇතුන්නේ. ඒමන ඒ මනිස්සුන්ටත් යම්කි සාධාරණත්වයක් ඉෂ්ඨ කරන්න තවුන්නාන්සේලා ියුතුකමක් තියෙනවා. එහමනං බෝම සත්්භාවෙන් මතකතියාගරමන් දැමික දෙතුම් පාරක්වම නැවතවතාවක් අවසන් වතාවට කියනවා. වෙච්චදේවුණා ගියදේගියා අදයිනං හරිමාර්ගය යන්න ටීම් එකක් විදිට එකඟ එකතු වෙන්න අරුගේ වැරදි අනිකගේ වැරදි කියා විවේචනය කර ඉන්න එපා මුළුවල වැරදක් තිේයවා අනම් තමුන්ට පේනවනම් ොක් හරි වැරද්දක් සිද්ධදෙනවා මේ යන ක්‍රමයේ යම් කිසි තැනක වැරද්දක් තියේවා කියලා. බන්ධනාර කොමසාරිස් ෙටරල් තුමායික් හිල්ල කතාරන්න. අනි දේෂ්ට කොමසාරි සුරෘත් එකක ගිල කතා කරන්න වැරද්ද නිවරදි කල්ලගන්න. හිරකරුවෝ මනුෂ්‍යයව කියලා වැලිකට ප්‍රශෂ්ණක ස්තර ලි බෝඩ්ඩ එකක් පාරයන. හැමෝටම ගහල තිබ්බට වැඩක් වෙන්නේ නෑමන්ත්‍රය මිත්‍රවරණේ ඒ බෝඩ්ඩ එකට අනුව තමන්ගේ හදවත ක්‍රා කරේ නැත්තං. සිරකරුවෝද මනුෂ්‍යයෝය හරි. ඒ නන්ගේ සිරකරුවට යුතුකම විෂ්ට කරන්න. යුතුකම ිෂ්ට කරන්නේ කොහොමද අක්‍රමති කතා හිරගේ ඇතුළේ සිද්ධවෙන්න ට නොදී හැමෝටම එක විදිට සලකන්න. එක්කෙනෙක් බිම රේ මකුණ පිරිච්ච පැදුරෙණ දියන්නයි තවයි එක් කෙනෙක් ඩබල්ලේය මට්‍ර එකේ නි තිියෙන්නයි වෙනවා නං ඒකන්නේ හිරගේ ඇතුළේ ඔයගොල්ලෝ එක්කෙනෙකුට බ්‍රාහ්මණයකුට වගේ සලකනවා අනිත් එක්කැනට හරි ජනයකුට වගේ සලගනවා. කාටවත් හරියන්න ට්‍රීටමන්් දෙන්න බෑ බ්‍රහ්මණ ට්‍රීටමන්් න හැමෝට පදන්න න ්‍රහ්ම ට්‍රිට. ෝට රජ ්‍ර හැමෝට න්න රය ්‍රට ගොල් න්න ොව ්‍රට් ් ගොල කර ත් හැෝම එක දියට ්‍රීප ගන්න හැමෝටම එක විදිර සලකරන්න විශේෂයෙන් ප්‍රස්තින මිනිස්සුන්ගේත් ඒ ප්‍ර්ණ ගැන බලන්න. එතකොට හිරකාරය වුනත් ඔබට මූන විච්චාවට නෙමයි හදවතින්ම ආදරය කරයි. ඔය ඔය මම පෙන්නලදීපු මාර්ගය. කවදාව බඳනාගර නිධායෙක් විදිර වැඩ කල නෑ මිටෝ රන නව ම නිලෑඇඳුමක් ඇඳු කෙනෙක් විියට මම දකිනදේ තමයි තමුන්වහන්සේ වැඩකිවේ. අර සතියාග අරුණ පත්තරේ වැටිල තිබුණා වගේ ආටිකල් එක ආපව් කවදාවත් තමුන්වහන්සේලා මේ නිලෑඳම මම පත්තරේ වැරද්දක් කියනනෙමේ පත්තරේ යිති මාත්‍යයක්ත් මෙතන ඉන්නවා පත්තරේ වැරද දක්ලෙම කියන්නේ අපේ වැරැදව මේ කියන්නේ ඒක මහාජනතාවතරට ගියා පත්චර ඒ පත්තරය යුතුක නමුත් ඒවගේ ආටිකල් එකක් අය ජීවිතයටත් බන්ධනාගාරය ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන අපේ ඇස්වල්ට දකින්න නොලෙබේවා කියලා මම ප්‍රාර්ථනා කරන්න තමුන්නාන්සලා හැම දෙමමත් ඒ ප්‍රාර්ථනා කරන්න. ඒ විදියට අපිට වැඩ කරන්න පුළුවන්න්න බන්ධනාාර නිල ඇඳු මේ ගෞරභය තියාගෙන. ඒවගේම රැඳවියන්ට අපින් කරෙන්වොන් යුතුකම ිෂ්ට කරලා. රටේ මහජනදාවට අපෙන් වවෙන්නවඕන යුතුකම යිෂ්ට කරලා. රාජකාරී කරන්න පුළුවන්නම්. මමා අරමගේ පොතේලියපු අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට සිවුරියනේ හිත සතුටින් නිදන්නට. මිනිසකෝ විලස ඉපදනු පල දකින්නට පුළුවනි මරණ මං්චකේ වුවද මටගෙලා මැරෙනමෝතේ සහිපත් කරගන්න පුළුවන්. ඉතින් මේවා කරන්න යනකොට අපිට ගල් මූල් සහ මල් එන්න පුළුවන්. තමුන් වන්සේලා හැම දෙනෙනටමත් ගල් මුූල් සහ මල් වලට අමතරව තරජන එෙන්න්ඩ පුළුවන්. සැලෙන්් එපා. කිසිදේකට සැලෙන්ඩ් එපා තමුන් වන්සේලා ගැන බලන අපි නොවුනේලාක ඉතින් ඒවට සැලෙන්න්න ඇතුව. තමන්ගේ රාජකාරය අවංකවිෂ්ට කරන්න න්නං. අර ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් කවිපන්තියක තියවා බොහොම ලස්සන කවියක් ඒ කවිහ තියෙන නියම අරතයට අනුව අපිට ජීවත්වෙන පුළුවන් මාර්ගය පෑදෙයි. මම එය ඔබට ඉදිරිපත් කරමින්. මම නිහන්ඩුවෙනවා මම වරිනා ොහ ැතිනියටත් උපුල් දෙනය මහනතා ඇතුළු සියලුම දෙනාටත් තමුන්ාසෙලා හැමෝටමත්. හදවතින්ම ස්තුතිකරමින් මේ නාගේ කතාවට සවන්දුන්නට තමුන්නාසෙලා සියලු දෙනාටම නිලඳු මේේ ෞරවේයමෙන් රටේ ජනතාවට සහ රාංගත පරම්පතා පරාවට තමුන්නසේලාගේ හැකි පමණින් උපරිමෙන් යුතුගමිෂ්ඨ කරන්න වාසනාව ත්‍රීවිරාධය පීටෙන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අර මහින් දහාමුදුරුවෝ ලියපු කවිය තමයි. ඉට්ු කොට කල යුතු යුතුකම් ලැබනත් ලෝකෙන් ගැරහුම් හිනහෙන්න්නට පුළුවන්නම් නුබයිමගේ පුතාාවුතුන්. බොහොම ස්තූතියි.